සහෘද ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකිනි කොවිඩ් වසංගත කාලේ ඩෙන්මාර්කයේ ෆින්ලන්තයේ ළමයින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ඔය කියන අධ්‍යාපනය හදාරනකොට ලංකාවේ අනුරාධපුරය ගල්ගමුව එතනින් එහාට ගිහලා නෙළුම්පත්ගම වගේ මේ ප්‍රදේශවල ළමයින්ට අඩුම ගානේ සිග්නල් පහසුකමක් නැතුව එතනින් එහාට ගිහලා අන්තර්ජාල පහසුකමක් නැතුව ජංගම දුරකථන නැතුව ඒ ළමයි අධ්‍යාපනයට යොමු වෙන්න බැරුව ගොඩක් දුක් වින්දා ඒ වගේ වෙලාවක මේ තරම් වෙලාවක් විවාද පුරාවට මේ කතා කරා ශ්‍රී ලංකාවේ විභාගයට මේ ශිෂ්‍යයින්ට පිළිතුරු ලියනකොට ඔය කියන ගණක යන්ත්‍ර ටික අන්තර්ජාලය සහ ජංගම දුරකථන ටික ලබා දෙන්න ඕනද කියලා. එතකොට අපි සමස්ත සමුද්‍ර දේවියන් විතර කිව්වා මේ දේ ලබා දෙන්න එපා කියලා. ඇයි අපි ගණන් ලපිනුවේ ලංකාවේ ආර්ථිකමය තත්ත්වෙත් එක්ක මෙතුමියල්ලගෙන් ඇහුවා අපි මේ දේට ලංකාවට මොන වගේ ශක්තිතාවයක් තියෙනවද කියලා. ඒකට උත්තර දුන්නෙත් නැහැ. එතකොට අපි ගණන් ලපෙන්නවා ලංකාව කියන්නේ ලංකාව ආර්ථිකමය ගැටලු ගොඩක් වලට මුහුණ දෙන රටක්. එතකොට ඒ වගේ රටක ඔය කියන දේ ප්‍රායෝගික නැහැ කිව්වා. ඒ වගේම ඒ දෙයි ළමයින්ට අසාධාරණයක් වෙනවා කිව්වා. ඒක නිසා මේ දේට අවසර දෙන්න. මෙතුමිය හිතට එකගව උත්තරයක් දෙන්න අපි දෙයක් කරන්න කලින් ඒ දේට ප්‍රශ්න තියෙනවා නම් ඒ දේ කරන්න පුළුවන්ද බැයිද කියලා අපි බලන්න ඕනේ. එතකොට ඒ දේ නැතුවද මෙතුමියල මේ තීරණය ගන්න හදන්නේ? දැන් ඔබතුමිය ওই ප්‍රශ්නේ මගෙන් අහන්න තිබ්බා. අපි මේ විවාදයට මේක කරලා පෙන්නපු රටවල් කිසි දෙයක් ගේනාවේ නැතුව නිකන් ඔහේ ඇවිල්ලා විවාද කරනනම් ඔබතුමිය ওই මගෙන් ප්‍රශ්න ওই ප්‍රශ්නේ උඩට මට ඇත්තටම උත්තර දෙන්න නැතුව ඉන්න තිබ්බා. හැබැයි අපි ගෙනල්ලා පෙන්නුවා ලෝකෙ ඉහළම අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටවල්, ඒ වගේම සංවර්ධිත රටවල් සහ සංවර්ධනයේ විමින් පවතින රටවල්, නේපාලය, මැලේසියාව වගේ රටවල් මේ දේවල් කරලා තියෙනවා කියලා අපි පැහැදිලිව ගෙනල්ලා පෙන්නුවා. අනිත් කාරණාව තමයි දැන් ඔබතුමාමලන්නේ මේ විවාදෙට ගෙනාවේ සල්ලි නෑ දවල්ට රැට කන්නේත් අපි IMF එකෙන් ගෙනාවු සල්ලි වලින් කියලා. දැන් එතකොට අර ආසියාවේ තියෙන උසම කුළුණ හදනකොට ඒ වෙන රටවල් වල තිබ්බ අධිවේගී මාර්ග ටික ඒ විදිහටම ගෙනල්ලා ලංකාවේ හදනකොට මේ මුදල් ප්‍රශ්න ලංකාවට තිබ්බේ නෑනේ. එතකොට මේ ඇයි අධ්‍යාපනයේ විතරක් මේ ළමයින්ගේ අයිතිවාසිකම් කිවිර විතරක් ඇයි මේ වගේ ප්‍රශ්න මුකරන්නේ?